එක කන්දක් තියෙනවා. ඔය කන්ද උඩට එක මිනිහෙක් නැගගෙන යනවා. ගිහිල්ලා කන්ද පාමුල ඉන්න කෙනෙකුට පැහැදිලි කරනවා පේන දේවල් ගැන. මේ මට දිය ඇලි පේනවා, පොකුණු පේනවා, මේ මල් වතු පේනවා, ඔය ආදි වශයෙන් එයාට පේන දේක් විස්තර කරනවා. විස්තර කරනකොට එයා පිළිගන්නේ නැහැ. ඕවා බොරු, එහෙම ඒවා නැහැ, ඔයා ඇත්ත එහෙම ඒවා නැහැ කියලා කියනවා. එයාට පිළිගන්න බෑ. එයාගේ ප්‍රත්‍යක්ෂයෙන් එයා දැකලා නැහනේ. එයාගේ හින් එයා දැකලා නැහනේ. මෙයා විශ්සර කර කර ඉන්නවා. සාර්ථකයිද අසාර්ථකයිද? අසාර්ථකයි. මේ විශ්සර කිරීම අසාර්ථකයි. එතකොට මොකද කරන්න ඕන? මේ මිනිස්යාව ටික 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 ඔයත් යමුද කන්ද උඩට කියලා ටික 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 මොකද එයා කන්ද උඩට එන්න බැරි කෙනෙක් ඉඳන් පල්ලෙ ඇහින්නේ. හැබැයි එයා කන්ද උඩට ගෙනියන්න පුළුවන් කායික මානසික තත්ත්වයක් එයාට ඇති කරලා එයාව කන්ද උඩට අරගෙන ගියොත් මොකද වෙන්නේ? එයාට පෙන්වන්න ඕනද පොකුණු? එයාට කියන්න ඕනද කැලේ හැටි, මල්වල හැටි? නෑ, කියන්න ඕනේ නෑ. එයා අපිට කියලා දෙයි. එයා අපිට කියලා දෙයි. පින්වත්නි, දන්ත භූමි සූත්‍රයේ තියෙනවා ඔන්නෝම ඉගැන්වීමක්. මොකද්ද මේ? මේ කෙලෙසුන්ගෙන් පිරිච්ච ලෝකේ කෙලෙස් බරිත ඇස් වලින් ලෝකේ බලන මිනිහට එකපාරට මේ දහම් පණිවිඩය කිව්වහම එයා හිතන් එයා ඒක පිළිගන්නේ සූදානම් නැහැ. එයා හිතන්නේ අපි වැරදි කියලා. එහෙනම් එයා ඒක පිළිගන්නണ്ട නම් එයාට ඒ අවශ්‍ය අවබෝධය ටික 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 ලබා දෙන්න සිද්ධ වෙනවා. පුද්ගලයක දමනය කරන විදිහක් තියෙනවා. දැන් ඒකනේ, දැන් සමහර ධර්ම කාරණා ධර්මයත් එක්ක ඉන්න කෙනෙකුට සුන්දර වුණාට ධර්මයේ ගැන වගේ වගක්වත් නැති සංසාර පුරුද්දක් නැති කෙනෙකුට ඒක විවේචනය කරන්න කාරණයක් වෙන්න පුළුවන්. ඒක එයාට විහිළුවක් වගේ. නමුත් එයාවත් කන්දවලට කියන්න තිබ්බනම් හරි. එයා එතකොට ඔහොම බුදුන්ට දහමට ආර්ය මහා සංඝයාට අපහාස කර කර ඉන්නේ. එයා අපිට බණේවි එහෙම කරන්න එපා කියලා.